ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමදෙනාම ගිම්හර YouTube channel එකට. ඉතින් ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න. ඒ වගේම තව කෙනෙක්ටත් බලා ගන්න share කරන්නත් අමතක කරන්න එපා. අපි අද බලන්න යන්නේ කොහොමද කිසිම data cable එකක් සහ කිසිම same wifi connection එකක් නැතුව අපේ PC එක සහ mobile එක අතර data transfer කරගන්නේ කියලා. අපි යන් එහෙනම් අද අපේ video එකට. අපේ mobile එක සහ PC එක අතර තියෙන data transfer කරගන්න අපි ගොඩක් ක්‍රම භාවිත කරනවා. ඉතින් අපි ලේසියෙන් භාවිත කරන දේ තමයි data cable කියන දේ. ඉතින් මේ data cable කියන දේ භාවිත කරද්දී data cable එකේ ස්වභාවය මත data transfer කරන rate එක, ඒ වගේම speed එක සඳහන් අපේ mobile එක සහ PC එක අතර ඉතාමත් සුළු ප්‍රමාණයේ files transfer කරන්න අපිට පුළුවන් bluetooth වගේ software එකක් භාවිත කරන්න. ඒ වගේම දැන් ගොඩක් softwares හඳුන්වලා දීලා තියෙනවා අපේ PC එක සහ mobile එක අතර data transfer කරගන්න. හැබැයි මේ ගොඩක් softwares වලදී අපෙන් ඉල්ලන දෙයක් තමයි same wifi connection කියන එක. ඒ කියන්නේ PC එක සහ mobile එක යන දෙකම එකම wifi connection එකට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ කොහොමද same wifi connection එකක් නැතුව අපේ PC එකේ සහ mobile එකේ අතර data transfer කරගන්නේ කියලා. ඉතින් ඒකට අපි මුලින්ම අපේ phone එක ගමු. හොඳයි. දැන් අපේ phone එකේ මුලින්ම අපි යන්න ඕන Play Store කියන එකට. Play Store එකට ගිහිල්ලා මෙතන search bar එකේ search කරන්න File Manager Plus කියලා. ඉන්දනට මම මේ app එක download කරලා තියෙන නිසා මෙතන install කියන එක පෙන්වන්නේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ගිහිල්ලා මේ app එක download කරගන්න. මම පළවෙනි description එකේ දාලා තියෙන link එක ඔයාලට පුළුවන් directly එක download කරගන්න. දැන් download කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ඊට කලින් කරන්න ඕන දෙයක් තියෙනවා. මුලින්ම අපේ mobile එකේ hotspot on කරගන්න ඕන. මේ දෙට ඔයාලට වෙන hotspot කියලා එකක් තියෙනවා. මේ hotspot කියන එකට යන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට මේක on කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය වෙන password එක වගේ දෙන්න පුළුවන්. ඊට details කියන දැනට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය නම් මෙතනට අවශ්‍ය password එක දෙන්න පුළුවන්. හොඳයි. දැන් අපි යන්නේ අපේ PC එකට. PC එකෙන් ගිහලා Wi-Fi on කරගන්න ඕන. දැන් Wi-Fi කියන එක click කරාට පස්සේ මේ Wi-Fi on වෙනවා. ඉතින් මෙතනින් අපේ phone එක මෙතන පෙන්වනවා. මෙතනින් connect කියන එක දෙන්න. හරි. දැන් අපි කරන්න යන්නේ අපේ අපි download කරගත්ත app එකට යනවා. app එකට ගියාට පස්සේ ඔන්නෙ බලන්න පුළුවන් මෙන්න මේවාගේ interface එකක් තමයි තියෙන්නේ. මේක පහලින්ම තියෙනවා access from PC කියලා. අපි ඒක click කරලා එතෙන්ට යනවා. එතෙන්ට ගියාට පස්සේ මෙතනින් පෙන්නනවා start device කියලා දැනක් තියෙනවා. එතන මේක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නනවා link එකක් වගේ දෙයක්. දැන් අපි කරන්න යන්නේ දැන් නැවතත් අපි අපේ PC එකට යනවා. PC එකට ගිහිල්ලා this PC කියන එක open කරගන්න. open කරගෙන ඔයාලට පේනවා මෙතන add a network location කියලා පෙන්නනවා. ඒක click කරලා ඒක open කරගන්න. open කරගෙන මෙතනින් next කියන එක දෙන්න. මෙතන ඔයාලට පෙන්වනවා choose the custom network location කියලා. මේක next කරන්න. next කරාට පස්සේ මෙන්න මෙතන අපෙන් network address එකක් ඉල්ලනවා. දැන් අපි දෙන්න ඕන අර app එකෙන් ගිහිල්ලා අපිට ආව network address එක. මේක දීලා next කරන්න. next කරාට පස්සේ මෙතනින් මෙතන ටික් එක දාලා next කරන්න.
මෙතනම පෙස්ට් කරන්න තියෙනවා. කළා මෙතනින් finish. finish කරලා ඊපස්සේ ඔයාලට පේන විදිහ අපි මේ වගේ ෆෝල්ඩර් එකක් ඕපන් වුණා. මෙතන මේ device කෙනෙක් ඕපන් කරලා ඊපස්සේ තම ෆයිල් එකක්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඊපස් හරි ෆෝල්ඩර් එක අතුරට යන්න ඒ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ PC එක සහ මොබයිල් එක අතර ඕනම data transfer එකක් කරගන්න. මේ විදිහට රැක් කළොත් අපිට copy කරගන්න පුළුවන්. දැන් අපිට මේ කනෙක්ෂන් එක නවත්තන්න අවශ්‍යයි නම් අපේ අපි යන මොබයිල් එකට කියලා මෙතන පෙන්නනවා ස්ටොප් සර්විස් කියලා තන. ඒක ක්ලික් කරාට පස්සේ අපිට මේ දේ නවත්ත ගන්න පුළුවන්. ඔයාලට දැන් මේ network location එක අවශ්‍ය නැත්නම් මෙතනින් delete කරන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එකන ඔයාලට මොන හරි අදහසක් තියෙන එක පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනම් ඒක පල්ලෙහා comment section එකේ දාන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න පල්ලෙහා comment section එකේ. ඒ වගේම තව කෙනෙක්ටත් බලා ගන්න share කරන්නත් අමතක කරන්න එපා.